අයුබෝවන්. මොකද මේ? පන්තියේ පුටු තුනක්ම හිස්. අද අපේ පන්තියේ ළමයි තුන් දෙනෙක් මඩු වෙලා නේද? ක්‍රීඩා තරඟවලට ගිහිල්ලාද? ඒක තමයි. ළමයි 38ක් ඉන්න පන්තියේ අද ඉන්නේ 35යි. 38කින් තුන් දෙනෙක්ම ඇවිල්ලා නැහැ. තුන් දෙනෙක්ම අඩු වෙලා. අද අපි අඩු කිරීමේ ගණන් හදමු. හොඳයි. අපි 85න් 42ක් අඩු කරන ආකාරය ඉගෙන ගනිමු. මේ බලන්න. මෙතන තියනවා 85ක්. මෙතන තියනවා 42ක්. අපි මෙහෙම ලියාගනිමු. 85 මේ ආකාරයට ලියමු. මේවා දඬු සහ ඩීන්ස් කැට. දුවල පුතාලා මේවා හොඳට අඳුරනවනේ. දැන් අපි 85න් 42ක් අඩු කරමු. එකේ පේලියේ තිබෙන කැට පහෙන් දෙකක් ඉවත් කළා. දැන් ඉතිරි කීයද? ඉතිරි 3යි. 10 පේලියේ තිබෙන දඬු වලින් 4ක් ඉවත් කළා. ඔන්න දැන් ඉතිරි දඬු ගණන 4යි. අපි ඔන්න උත්තරය හොයාගත්තා. උත්තරය 43යි. හරිම ලේසි නේද? හොඳයි. අපි මේ වගේම තව ගණනක් හදලා බලමු. 68න් 30ක් අඩු කරමු. ඉස්සෙල්ලම හදපු ගානට වඩා ටිකක් වෙනස් නේද? බලමු බලමු මොකද්ද වෙනස කියලා. 68 දඬු වලින් සහ කැට වලින්ම බලමු. 68න් 30ක් අඩු කරමු. එකේ පේලියේ බිඳුව තියෙන්නේ. එහි අඩු කරන්න දෙයක් නැහැ. ඉතින් අපි 8ම දානවා. 10 පේලියේ 6න් 3ක් ඉවත් කරනවා. 1යි 2යි 3යි. දැන් ඉතුරු 3යි. 6න් 3ක් ඉවත් කළාම 3යි. 68න් 30ක් අඩු කළාම 38යි. උත්තරය 38යි. දුවල පුතාලා හැමෝම හරිම හොඳයි. ඔයාලට හොඳට තේරුණා නේද? දැන් අපි තව ගණනක් හදමු. හැබැයි අපි කලින් හදපු ගණන් දෙකටම වඩා වෙනස්. මේ බලන්න. 74න් 26ක් තමයි අඩු කරන්න තියෙන්නේ. 74න් 26ක්. එකේ පේලිය 4න් 6ක් අඩු කරන්න. එහෙනම් 10 පේලියෙන් උදව් ගන්න වෙනවා. 10 පේලියෙන් එකක් එකේ පේලියට ගෙනල්ලා අඩු කරමු. මේ බලන්න. අපි 10 පේලියෙන් එකක් එකේ පේලියට ගෙනත් අඩු කරන හැටි. දැන් ඉතිරි වෙලා තියෙන්නේ 8යි. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. 10 පේලියේ ඉතිරි වෙලා තියෙන 10 ඒව 7න් 10 ඒව 2ක් අඩු කළාම ඉතුරු වෙන්නේ 10 ඒව 4යි. 74න් 26ක් අඩු කළාම නැත්නම් ඉවත් කළාම ඉතුරු වෙන්නේ 48යි. උත්තරය 48යි. ඔයාලත් මේ වගේ ගණන් තව හදලා ගණිත වීරයෝ වෙන්න.